ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල. ගුවන්විදුලි ගීතයක් ප්‍රචාරයට රුපියල් 20ක්, රූපවාහිනී ගීතයක් ප්‍රචාරයකට රුපියල් 100ක්. මාර්තු මස පළමුවන දා සිට කර්තෘ භාගයේ ගෙවීමට කැබිනට් අනුමැතිය. සිංගිමලයේ ගිනිගනි. පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සාමාජිකයින් 8000කට අධික පිරිසක් යලි හමුදාවට බහර වෙයි. එචාප සඳහනේ සලකුණ පිළිබඳ තවත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට. COVID-19 දෛනිකව බිලි ගන්නා ජීවිත ගණන 100 ගණනින් වැඩි වෙයි. දැන් දේශීය පුවත්. අධිකරණ ක්‍රියාවලියට කිසිදු දේශපාලන මැදිහත්වීමක් වත්මන් රජය සිදු නොකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින්. නීතිපතිතුමා විසින් වැඩබන්න පොලිස්පතිවරයාට කරන ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට වැඩබන්න පොලිස්පතිවරයා අකීකරුකමක් මේ දවස්වල දක්වනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අප්‍රසාදයට පළකර තියෙනවා මෙතුමා. මහාධිකාරණ මිනිසුරු ගිහන් පෙළපිටිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුව යම්කිසි දේශපාලන බලපෑමක් තියෙනවද පොලිස්පතිතුමාට මේවා ක්‍රියාත්මක නොකිරීමට? මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් වුණේ නැහැ. නමුත් මාධ්‍යවල පළවෙන ආකාරය අනුව රාජ්‍ය අංශයේ රජයේ ප්‍රධාන නීති නිලධාරියෙක් තමයි නීතිපතිතුමා. පොලිසිය භාර ප්‍රධාන රාජ්‍ය නිලධාරිය තමයි පොලිස්පතිතුමා. මෙයා පොලිසිය හා නීතිපතිතුමා අතර කටයුතු කරන්නේ අධිකරණේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ රජය පසුගිය රජයෙන් අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසන්නේ නැහැ. ඒ නිසා ඔවුන් අතර තියෙන ගැටලුව දේශපාලන මැදිහත්වීමකින් තොරව අධිකරණයේ විසින් විසඳ ගැනීම තමයි සාධාරණ යුක්ති සහගත ක්‍රියා මාර්ගය වෙන්නේ. මම ඒතකොට 1979 අංක 15 දන්න අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32 වෙනි පරිච්ඡේදය සඳහන් කරලා තියෙනවා පොලිස්පතිතුමාට ලැබිලා තියෙන බලතල. ඒ අනුව එතුමාට කටයුතු කරන්න පුළුවන් මෙතන රාජකාරී මගහැරීමක් හෝ මොකක් හරි දෙයක් සිදු වෙන බව පේනවා නේද? එහෙම නීතියේ වැරද්දක් ඇති වෙලා තියෙනවා නම් ඒ පිළිබඳ අධිකරණය ඒ වැරදි කරපු අයට අවශ්‍ය දඬුවම් පැමිණීමේ කටයුත්ත කරන්න ඕනේ. අධිකරණ කටයුතු සඳහා අධිකරණයේ විසින් ස්වාධීනව මේ විය යුතුයි කියන විශ්වාසය තමයි අපි ඉන්නේ. මේ ඇති කරගෙන තියෙන ගිවිසුම් රටට අහිතකර ගිවිසුම් විශාල ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂ රජය විසින් අත්සන් කරලා තිබෙනවා. දේශීය හා විදේශීය වශයෙන් පිළිබඳ සාකච්ඡා වුණා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කීවේ ජනාධිපති කොමිසම මගින් වරදි වලට නඩු පවරන්න කියලා දීලා තියෙන කිසි එකක නඩු පැවරීම නතර කරන්න ගෝඨාභය රාජපක්ෂ රජයේ කිසිවෙකුත් මැදිහත් වෙලා නැහැ. ඒ සියල්ල නීතිපතිවරයාට යවලා තියෙනවා. නීතිපතිවරයා විසින් ඒ නඩු පැවරීමේ කාර්යය නීතියට අනුකූලව කරන්න ඕනේ. දේශපාලන වශයෙන් මැදිහත් නොවීම මිසක් දැන් පසුගිය රජය නම් කළේ නම් කළා ආවලා ආවල් දවසට ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න. රජයේ එවැනි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අපේ රජයේ යටතේ තිබෙන්නේ දැන් ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා. ජනාධිපති කොමිසම විසින් සහ අනිකුත් අල්ලස්සා දූෂණ කොමිසම මේව සොයා බැලීමේ කොමිසම විසින් නඩු පවරන්න කියලා තියෙන කාර්යයෙන් නඩු පැවරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඒ සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. ඊයේ ඒ පැහැදිලිව සඳහන් කළා. ඒකේ තේරුම එතුමා මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලැබතු DPT ගුණලගේ සම්බන්ධ වංචාවට විරුද්ධව වහාම ඇක්ෂන් ගන්නවා. අපිට බලපොරොත්තු වෙන්න පුළුවන් ජනතාවට බලපොරොත්තු වෙන්න පුළුවන්. අවශ්‍යම. ඒ ඒකට පමණක් නෙමෙයි. ඕනෙම දැන් මේ නීතිය එක රටක් එක නීතියක් කියන මූලධර්මයේ යටතේ නීතිය ආධිපත්‍ය නිසි ලෙස පිහිටවීම තමයි රජයේ අරමුණ. ඒ සඳහා මැදිහත් නොවී මේ අතර කර්තෘ භාගයේ ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. වර්ෂ 40ක් පමණ කාලයක පටන් අපේ රටේ කලාකරුවන්ට ගීත සාහිත්‍ය ක්ෂේත්‍රයට විශාල අර්බුදයක් පැන නැගිලා තිබුණා. බුද්ධිමය දේපළ නීති සංග්‍රහය යටතේ ඒ කලාකරුවන්ට සංගීතඥයන්ට ගායක ගායිකාවන්ට ගීත තනු නිර්මාපකයන්ට
ලැබිය යුතු වෙන පුරස්කාරය කර්තෘ භාගය කොපිරයිට් එක ලබා ගැනීම සඳහා විශාල සටනක් පසුගිය කාලයේ තුලදී කලාකරුවෝ කළා. නා අපි හැමෝම ගීතවල රස විඳිනවා. ගීත සාහිත්‍ය තුල ගීතයක අයිතිය නිර්මාණයේ කොටස් තුනකට බෙදෙනවා. ගීත රචකයා තනුවක් සපයලා සංගීතය ලබා දෙන සංගීතඥයා. ගීතේ ගායනය කරන ගායනකයා හෝ ගායිකාව ත්‍රිපාර්ශ්වික සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලය තමයි ගීතයක් ලෙස සැලකෙන්නේ. ත්‍රිපාර්ශ්වික විශේෂීකරණය ලැබූ සුවිශේෂ දක්ෂතා ඇති නිර්මාණකරුවන්ගේ නිර්මාණ තමයි සදාකාලික මතකයේ රැඳෙන ගීත බවට පත්වෙන්නේ. නමුත් ඔවුන්ට සෑමදාම එක ලෙසකින් ගීත නිර්මාණය කරන්නට බෑ. වයස්ගත වීමත් සමග ඒ ගීතේ ලියපු කියපු අවස්ථාවේදී යම්කිසි කුඩා මුදලක් ලැබෙනවා. එතනින් එහාට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන් ඊයේ සියලුම මාධ්‍ය ආයතන මම ජනසන්නිවේදන අමාත්‍යාංශයට කැඳෙව්වා. ආයතන ප්‍රධානීන් සහ අදාළ සංවිධාන දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ආව ගුවන් විදුලියෙන් නම් රුපියල් 20යි. රූපවාහිනී මාධ්‍යවල රුපියල් 100යි. ඒ අනුව ලේකම්තුමා අද දිනේදී මාර්තු මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි සියලුම ගීත නිර්මාණකරණයේ යෙදෙන පාර්ශ්වයන්ට රූපවාහිනියෙන් ප්‍රචාරණය වන විට රුපියල් 100 බැගිනුත් ගුවන් විදුලි නාලිකා මගින් ප්‍රචාරණය වන විට රුපියල් 20 බැගිනුත් ගෙවීම් කිරීමට මාධ්‍ය ආයතන එකඟ වුණා. ඒගෙන සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට හා ඒ වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාට තීරණය ගන්න මැදිහත් වෙච්ච ඇමතිවරයා වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මාර්තු පළවෙනිදා සිට සියලුම ආයතන වලින් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ගෙවීම කරන්න එකඟ වෙලා ගෙවීම කිරීම ඒ මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි. 60 ප්‍රදේශයේ විශාලතම රක්ෂිතයක හටගත් ඉන්න මේ වන විටත් පැතිර යමින් පවතින බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා. හැටන් සිංගිමලේ කන්දේ මෙම ගින්න හටගෙන තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගයේද මෙම සිංගිමලේ කන්ද පාමුල පිහිට ඇති අතර සිංගිමලේ කන්ද නැගෙනහිර මායිම් ප්‍රදේශයෙන් අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. පවතින අධික වියලි කාලගුණයත් සමග ගින්න සීග්‍රේන් කඳු මුදුන දක්වා පැතිර යමින් පවතින අතර පැතිර යන ගින්න පාලනය කිරීමට හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා. කිසියම් පිරිසක් විසින් රාක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි හැටන් පොලිසිය සැකපල කරන්නේ. මෙතර කොග්ගල ගුණදර්ශනාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක ඊයේ දහවල් හටගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ලට දැඩි අලාභණ සිදු වුණා. ගොඩනැගිල්ලේ තුන්වන මහලේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කර තිබෙනවා. ගල්ල නාගරික ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ද මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා එක් වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ. 72 නිදහස් දිනයට සමගාමීව තිබූ පොදු සමකාලය තුළ ත්‍රිවිධ හමුදාවේ 8000ක් යළි සේවයට වාර්තා කර තිබෙනවා. 72 ජාතික නිදහස් දිනයට සමගාමී වේදී තිබූ පොදු සමකාලය ඊයේ දිනෙන් අවසන් වූ අතර මේ වන විට ත්‍රිවිධ හමුදාවට අයත් සේවයට නොපැමිණ සිටි නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 8005 දෙනෙකු එම කාලය තුළ සේවයට වාර්තා කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම පිරිසට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයන් 6091ක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 773 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 6 දෙනෙකු සහ සෙසු නිලයන් 1141 දෙනෙක් ඇතුළත් ජනමාධ්‍ය තුල ලබා දුන් ප්‍රතිචාරය හරහා විශාල සංඛ්‍යාවක් පොදු සමාකාලය තුල මෙලෙස සේවයට වාර්තා කර ඇති බව නිරීක්ෂණය වන බවයි ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පෙන්වා දෙන්නේ. මෙනිසයි ආයතන වලටත් සේවයේ හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සමාජිකින්ගේ ළඟම ජාතීන් ඔවුන් නැවත සේවයට වාර්තා කිරීම සඳහා දිරිපත් කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් විශේෂ ස්තුතියක්ද පළ කර තිබෙනවා.
அழிவினஸ் கெட்டலு ஹேத்துவின் வனாலின் மென்ம ஜனதாவது மூடபாதிபின கெட்டலு பிலிவந்தவாய் மே அனாவரணிய. வனாலி கெட்டலுவ அப்பே ரட்டே ஜன ஜீவிதவலட்டு காலியாக புரா வலப்பேம் எல்லவன கருணக் பவட்ட பத்வதி மினவா. மே கல்கமுவ வலஸ் வெப்பு கடதிக்கவத்து கம்மானையாய். கல்கமு பிரதேசியே ஏத்தம் கம்மாலமல மாசத்துனக் பமனு திவாராத்ரி கால தெக்கம வீவகாவு வனசத்துன்கேன் ரக்கபலாகனியமிட்டு கும்புருவல காலை கதகரு அஸ்வனுனிலா அவசன் ஊ பசுவது நிவஸ்துல ஏத்தி நிலாகாத் அஸ்வன் அரக்ஷாகரகனியமிட்டது நுகக்கு தத்வேகட்டு பத்வ ஏத்திபவ கோவின் பவசனவா. ஏ ராத்ரே வலஸ்வெப கடதெக்கவாத்து கம்மானேட பெமினி வன அலியேக் நிவசகட்ட ஹானிகர எதிபூ வி ஆஹாரேட கனியமிட உற்சாகர ஏத்தியாத்தரு அசலதிபூ தவாத் நிவசகட்ட ஹானிகரதி மினவா. கேசே விதாத் வன அலிகட்டிலுப் பேத்துவேன் மேமகம்மானே நிவாச விச்சிக பமண்ண ஜனதாவு கம்பிம் அத்தரகோஸ் ஏதிபவாய் பிரதேசவா சின் பவசான்னே. இதிங்க ஏயாதிங்க தெங்கும் மாசத்துனாத்திசே துக்கினலா வி குடுதிகக்கேவல்லுட் கத்தம் பசே ஏகரககண்ட நேவதத் மாசத்துனாத மேகத்தமாம் அனாரக்ஷித வகாலிந்தட வெட்டி கொட ஏமட உட்சாதரமின் சிட்டி மேம ஏதின்ன துரு பிரதேசவாசின்கே தெனும் தீமாக மதாய் வனச்சிவி நிலதாரின் மிலச ஏதின்ன பேராகனியமட கட்டியுத்துகரைத்தே. எக்ஸா ஜாதிக பக்ஷே விஷேச்ச கிருத்தாதேகாரி மண்டலாமுவ ஹெட்ட பவத்வேமிட்ட நியமிதவுதி பினவா. முஸ்லிம் கோங்கிரசியது விபக்ஷ நாயக சஜித் பிரேமதாச மகதாகே நாயகத்வேன்யுத் நவ சந்தானே சமக ஏக்வத்திபன பவட்டை வார்த்தாவண்ணே. எமின்ம சமஸ்தலங்கா மகஜன கோங்கிரசே நாயக பார்லிமேந்து மந்திரி ரிஷாட் பதியுதீன் மகதா மிம சந்தானேட்ட ஏக்வான்னேது நெத்தியன் சம்பந்தேன் மெத்தெக் பிரகாஷ்யாக் சிதுக்கரணஹ. எக்ஸா ஜாதிக பக்ஷிய துல ஏதிவியதி அருபுதிய ஹேத்துவேன் பேடாவுட்டு பத்வியத்தே எக்ஸா ஜாதிக பக்ஷிக்கான் பவு ராஜ்சா மாத்திய ரோகித் அபேகுளுவர்த்தின மகதா பவசனவா. இம்மகதா மீபவு பிரகாஷுகளே கொள்துரு பிரதேஷேதி மாத்திவாம்புட்டு அதாஸ் பலகர்மீன். அதாப்பிட பேனோ விபக்ஷே எக்ஸா ஜாதிக பக்ஷே சபஹ அர்பூதய ரட்ட இதிரிய ரங்கதாக்குன தத்தர பத்தலா தீனும். දැන් සිරිකොතහා විපක්ෂ නායක කාර්යාලය අතර තමයි ඒ ද්වන්ද සටන දැන් ආරම්භලා තියෙන්නේ. දැන් ඒ සටන එක අලිය අලි දෙන්නෙක් බවට පත් වෙලා තියෙනවා. අලි දෙන්නා බෙදා ගන්න බැරුව ලොකු ප්‍රශ්නයකට මැදිහත් වෙලා ඉන්නේ. මේ සටන තුල මේ රටේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ අන්ත අසරණ භාවයකට පත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයන්ට උතුර දකුණ නැති වෙලා තියෙනවා.
එක්සත් ජාතික පාක්ෂිකෝ දැන් හරියට ඉන්නේ නායමරිච්ච අහිකුණ්ඩකයා ඉන්න වගේ තමයි. පාක්ෂික බලන් ඉන්න ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට ඡන්දයක් දෙන්න වෙන්නේ කාටද කියන ප්‍රශ්නාර්ථය ඔවුන් ඉදිරියේ තියෙනවා. හිටපු අර තේජස්තින අලියා දැන් නැහැ. දැන් ඉන්නේ උඩවලවේ අර විදුලි වැටගාව ඉන්න අලියා බවට පත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණයට ආවත්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මේ මැතිවරණයට ආවත්, මොකෙන් ආවත් මේ UNP එක සම්පූර්ණම ඉවරයි. දැන් අපි දැක්ක තව කොටසක් කියනවා අලියා නැතුව හදවත උනේ කියලා. දැන් මේ හදවත තමයි ඊළඟට ජනතාවට ගිහිල්ලා ඉදිරිපත් කරන්නේ අපි හදවතෙන් ඡන්ද ඉල්ලන්නේ කියලා. මාර ප්‍රශ්නේ කියලා කියන්නේ හොයලා බලන්න ඕන මේ හදවත ඉල්ලන උන්හැලට හදවතක් තියෙනවද කියලා. මේගොල්ලෝ හදවතින් ආවම හොඳයි, මේගොල්ලෝ තමයි ලංකාවේම ජීවත් වෙන මිනිස්සුන්ගේ දෙකෝටියකට එහා පැත්ත මිනිස්සුන්ගේ හදවත් හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් හදවත් උණු කරපු මිනිස්සු. මොකද නවතින්නේ ඒ තරම් ඒ ආණ්ඩුව මේ රටට කරපු විනාශය විපත්තියේ හින්දා මිනිස්සුන්ගේ හදවත් නැවතිලා තියලා ආයි වැඩ කරන්න ගන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනගෙන නව සඳහනේ කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සන්ධානයේ නායකයා හැටියට, ඒ වගේම සන්ධානයේ සභාපතිවරයා හැටියට, අගමැති අපේක්ෂකයා හැටියට එතුමාගේ ඉදිරිපත් වීම කිසි කෙනෙකුගෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අනුමැතිය නිර්දේශයක් සියල්ල ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙන විට පෙරමුණක් හැටියට, සන්ධානයක් හැටියට ශක්තිමත්ව ඒ ගමන යන්න අපි සූදානමින් ඉන්නේ. දැන් මේකට විවිධ කණ්ඩායම් එක එක අදහස් මං හිතනවා ප්‍රකාශ කරනවා. ඒ අදහස් වල නෙමෙයි වැදගත් වෙන්නේ. එකඟතාවයෙන් යන්න පුළුවන් හැම විටකම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පෙරමුණ අපි කණ්ඩායමක් හැටියට ඒකට ශක්තිමත් වෙනවා. ඒ නිසා අර පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ගිනි ඇවිල්ලා තියෙන්නේ. ඒ ගිනි අපේ පක්ෂේ අවුලවන්න, අපේ කණ්ඩායම් අවුලවන්න නොඑක් විදිහේ අසාධාරණ විදියට මෙම කණ්ඩායම් මං හිතන්නේ කඩන්න, බිඳින්න, වෙන් කරන්න ලෑස්ති වෙනවා නම් ඒකට එරෙහිව අපි ඉන්නේ. අද දවසෙත්, හෙට දවසෙත්, ඉදිරි දින කීපයක් අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂය නොකඩෙන. අපි මැදි ඉඳන් මේ සටන මෙහෙවලා මේ අපි ලබා ගන්න එකඟතාවයන් වලට තව 100%ක විතර එකඟතාවයක් විතරයි අවසානයේ තියෙන්නේ. අපි බොහෝ දේවල් වලට එකඟ වෙලා තියෙනවා. COVID-19 වෛරසය වැළඳීමෙන් පසුකිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242කින් ඉහළ කොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යනුව මෙම වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 1368 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය වැළඳීමෙන් පසුකිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242කින් ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 1360කට අධික බවට වාර්තා වනවා. මියගිය සියලු දෙනා හුබේ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කළේ. එමෙන්ම ආසාදිතයන් සංඛ්‍යාව 14,000කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ලොව පුරා 60,062ක් මෙම වෛරසයට ගොදුරු වී තිබෙනවා. එමෙන්ම ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙතර මෙම වෛරසයේ බලපෑම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානය යොමු ඇති අතර, ඔවුන් ලෝවස්සී සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනේ මෙම වෛරසයේ පරදන්නට සියලු දෙනා එකවන්ව කටයුතු කළ යුතු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දිනපතා පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙහි මුල මැද හෝ අග පිළිබඳ තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතු බවයි. පවතින තත්ත්වය හමුවේ චීනයේ ෂන්හයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ ගෝන් ෆ්‍රී ෆර්මියුලා 1 තරගාවලිය කල් තමා තිබෙන බවට වාර්තා වනවා. එමෙන්ම අප්‍රේල් මාස 19 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ එම තරගාවලියේ සංවිධායකයන් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. සක්ස් වෛරසය පැතිර ගිය කාල සීමාවට වඩා COVID-19 වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ලෝක ආර්ථික විශේෂඥයන් පවසනවා. මේ අතර ඔපෙක් සංවිධානය සඳහන් කළේ COVID-19 වෛරසයේ බලපෑමෙන් ලෝක තෙල් ඉල්ලුම පසුකුණියකින් පමණ පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. වෛරසය පැතිර යාමත් සමග රටවල් රැසක් චීනය වෙත සිදු කරන සිය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති අතර බොහෝ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය
නිෂ්පාදන කටයුතුද ඇන හිට තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය බන්ධනාගාරයකට රැගෙන ආරවැඳ පෙන්තිදුනුකටද මෙම වෛරසය අසාධනය වී ඇති බවටයි වාර්තා වුණේ. මේ අතර චීනයේ වුහන් ප්‍රාන්තයේ සිට පැමිණි දියතලාව යුද හමුදා කඳවුරෙහි විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනාගේ අවසන් වෛද්‍ය වාර්තාවද ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය සහ හමුදාපතිවරයාගේ උපදෙස් මත ඔවුන් එම වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මුදා හැරීමටයි තීරණය කර තිබෙන්නේ. කොරෝනා වෛරසය අසාධනය වූ බවට මෙරටින් වාර්තා වූ චීන ජාතික කාන්තාවගේ වැඩිදුර පරීක්ෂණ සඳහා හොන්කොන් වෙත යවූ ජෛව සාම්පල වාර්තාවෙන්ද ඇයට මෙම වෛරසය අසාධනය වී තිබූ බවට තහවුරු වී තිබුණා. එමෙන්ම මේ වන විට ඇය ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රැඳී සිටින අතර වෛරසය වැළඳී ඇති බව කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඉන් දස දිනකම ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ. මධ්‍යම ප්‍රවෘත්ති විකාශය මින්ම ඔබට පත්වනවා. යලි තුමු සබ් සහායට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.